දැන් කෙසිටවාම මුදනෙක් හොඳට බලා ගන්න කෙන හැමදාම නානවා ඉඳ බහරි වැඩි අතපත ගන්න යන්නේ නැහැ ඒක සදින්නේ හෙල්මට් නුදා ඉන්න බොහෝ දිනක් දවස් 10ක් දැන් ඊට පස්සේ දින 10න් පස්සේ දැන් මේ කබල ඉස්සෙන්ට පටන් ගන්නවා ඒතර ඒතර මේ ගලවන්න ඕනේ ඉතින් හැමදාම නානකොට පොඩ පොඩ අතුල්ලන්නේ කියලා අපි උපදෙස් දෙනවා ඉතින් ඔය කබල අතුල්ලනකොට කෙස්කසුත් ගලවෙනවා ඊට පස්සේ හුඟ දිනක් කලබල වෙනවා මේ මොකද මේ කෙස් ගලවෙන්නේ මේ මුලත් එක්ක ගලවෙනවද මොකද ඒ කෙස්කහ කෙලවර කළු තිතකුත් තියෙනවා ඒක මුල කියලා හිතන්න පුළුවන් ඉතින් කවුරුත් මේ කලබල වෙනවා සමහර අය කලබල වෙනවා ඉතින් ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ වෙන්නේ කබල ගැලවෙන එක කළ යුතුම දෙයක් මොකද යටින් නැත්තම් විසබීජයකට වෙන්න පුළුවන් මේක අපි හොඳටම දන්න දෙයක් ඉතින් කාටත් කියන්නේ අනිවාර්යයෙන්ම දින 10න් පස්සේ ෂැම්පු ටිකක් දාලා හැමදාම උදේට පොඩ පොඩ අතුල්ලන්න තදින් අතුල්ලන්න ඕනේ නැහැ රෙද්දකින් අතුල්ලන්න ඕනේ නැහැ මොනවාකට ඕනේ නැහැ වතුර ටිකක් දාලා හැමදාම ඇඟිල්ලෙන් ඇඟිලි තුඩු වලින් පොඩ පොඩ ඇතුළුවම ඔය පුතුරි ගැලවෙන දවස් 3-4 කරනකොට සම්පූර්ණයෙන් ගැලවිලා ඉවරයි ඒකත් එකම කේස් ගැලවෙනවා නම් කේස් ගැලවෙන්න හේතුව මෙහෙමයි අපේ කේශ මූලයට ජීවන චක්‍රයක් තියෙනවා ඒක සාමාන්‍ය අවුරුදු 4ක් විතර කෙස් කහකට හිසේ කෙස් කහකට එතකොට ඒකේ තියෙනවා ඇනජන් කියන වර්ධන චක්‍රයක් ඔන්න ওই කාලෙදී කෙස් කහ හරි හයියට මුල හා සම්බන්ධ වෙලා තියෙනවා ඒ කියන්නේ එතන ඒක ඇද්දාම ගලවන්න හරිය අමාරුයි හැබැයි ඊට පස්සේ ඒක යනවා ටෙලජන් කියලා ඒ කෙස් කහ නිදා ගන්න ඒ කියන්නේ කෙස් මූලයේ අක්‍රිය කාලයකට කෙස් කහයි මුල නිදා ගන්නවා කාලයක් මාස කිහිපයක් ඔන්න ඕකට අතුළු වුණාම කෙස් කහ ගැලවෙනවා ඒක හැලෙන්න තියෙන්නේ. ඒතර අවුතෙන් කෙස්කහක් නිර්මාණය වෙන්න අවස්ථාවක්. ඒකයි එහෙම හැලෙන්නේ. දැන් අපි කෙස් මුල් ගන්න ඔලෝ වටෙන්. ඒතර වටෙන් ගත්තාම නහර සිග්නල් එක විසන්ධි කරනවා. ඒක මොකද නහරේ කේශ මූලයේ ඩර්මල් පැපිලකයි තියෙන අතර තියෙන සම්බන්ධය විසන්ධි කළා තමයි හිටවන්නේ. ඒතර අලුත් නහර සම්බන්ධයක් එන්න දින 10ක් 14ක් යනවා. ඉතින් ඔන්න ওই කාලෙදී අර කෙස් කාට සිග්නල් එක නැති වෙන්නේ, බැවෙන සිග්නල් එක නැති වෙන නිසා ඒක ටෙලජන් එකට යනවා. එනර්ජන් එකෙන් ටෙලජන් යනවා. ඉතින් ඒකයි ඔය අතුල්ලනකොට කෙස් ගස් කැලවෙන්නේ ඊට පස්සේ ඔය හිටවපු ඒවායින් ප්‍රමාණයක් හැලනවා මුල් මාස් තුනේදී ඊට පස්සේ මාස් තුනක් විතර ගියාට පස්සේ අවුතෙන් වර්ධනයක් සිද්ධ වෙනවා ඒක අනිවාර්යයි ඊට පස්සේ මාස් 6ක් විතරකට 60%ක් දල වශයෙන් සමහර අයගේ 40%ක් සමහර අයගේ 65%ක් 70%ක් හැබැයි දල වශයෙන් 60%ක් වගේ තමයි මාස් 6යි බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊට පස්සේ ඉතින් ඊටු ටිකත් වර්ධනය වෙලා කැචප් එකක් වෙනවා ඊට පස්සේ සාමාන්‍ය මාස තව මාස 12ක් විතර ගියාට පස්සේ සම්පූර්ණව කැස් කලම. ඒ හිටුව ටික ජීවිත කාලයට වැවෙනවා. ඒවට අමතර ට්‍රීට්මන්ට් මොනවත්ක්ම අවශ්‍ය නැහැ. නමුත් තමන්ගේ කැස් තාම යනවා නම් අනිවාර්යෙන් කාගෙත් කැස් හැමින් යනවා මේ පිරිමින්ගේ කාගෙත් යනවා DHT ඉෆෙක්ට් එකින්ද යම් ප්‍රමාණයකට. ඉතින් එහෙනම් ඇවිල්ලා ඔක්සිජෙට් එක නොමිලේ කරගන්න හැම මාසෙම පුළුවන් කිසිම අයකිරීමක් නැහැ. ඉතින් ඇවිල්ලා ඔක්සිජෙට් එක කරගන්න. ඒකේ අපි ටොපිකල් ෆිනස්ට්‍රයිඩ් ලෝකේ තියෙන හොඳම බෙහෙත් අල්ලන ඔළුවට කැස් යනක නවත්තන්න. ඉතින් අවශ්‍ය නම් අමතන්න 076 99 65 660. මේ හිස් කිස් අස්වද්දන ආශ්චර්ය සේවයයි. KESHA ට්‍රාන්ස්ප්ලාන්ට්.